හිත ගැනීමේදී දුම්කල කෑම ශරීරයට අහිත කරද ඒ මද්ද්‍රව්‍ය ගණිත වැටෙනවාද පෙර බුදුන් දැහත් වළඳන විට දුම්කල වැනි දේ වැළඳුවාද මේ ගෞරවයෙන් පහදා දෙන්නේ දැන් මේකත් හුඟක් හොඳ වැරද්දක් තියෙනවා මොකද මෙතන අපි දකින්න ඕනේ මත් වෙන දේවල් මොනවද මත් වෙන දේවල් දැනකනම් මත් වීම නිසා ප්‍රමාදය හටගන්න දැන් අපි හිතමු කෙනෙක් දුම්කල කරනවා කදිම මත් වෙන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය ගානට ඇහැර දැනෙන්න පුළුවන් උත්තේජනයක් දැනෙන්න පුළුවන් කෙනෙක් මත්පැන් බොනවා උත්තේජනයක් දැනෙන මත්තම දැන් මත්පැන් බීලා උත්තේජනයක් දැනන මත්තමට හිටපේ කෙනාගේ මානසිකත්වය කොහොමද මොකද්ද දැන් මේක දකින්න ඕනේ වෙනස දැන් මිනිහා බීලා ඉඳලා හොඳට බැනලා ගියා මිනිහා බුලත් ඉලක් කාලා මත් වෙලා ඉඳලා හොඳට බැනලා ගියා කියනවා දැන් ඔයා කාවේ දැන් ඔයා කා මොදගේ කාලා වැඩි නෝ කිදුරවන්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒකත් මත් වර්ගයේ වැටෙනවා. මොකද මනසේ විකෘති. ඇයි මොනවා හරි කියනවා දොරනවා මැරෙන්න දෙනවා කියනවා අරක මේ කියනවා කෑ ගහනවා. ඒක කට් කට් ටිකක්. කෙනෙක් අරක බීලාගේ මොනවා හරි බීලාගේ මත් වෙන જાතිය බීලා ඉදිලා. මිනිහා දොරනවා අමුතක් හොයන්න පුළුවන් මිනිහාට. ඒ කියන්නේ ප්‍රകൃති මානසිකත්වයේ ඉක්මවා ගියේ වැඩ කරන්න නැති විලාප විකල් කතා කරන ප්‍රලාප කතා දොරන ඒක බයින මේ වගේ මානසිකත්වයක් යාගේ අමුත්තක් දැනෙනවා. හැබැයි මේ අමුත්තෙන් ඔහු කරන හැම දෙයක් තුළම පේනවා විකෘතියක්. ඒක පැහැදිලි හොඳට. දැන් මෙතෙන්දී අපිට දකින්න පුළුවන් මත්පැන් වල තියෙන මත කියන එකයි. විඩ කැමීදී ඇතුළේ දුම්කර වල මත කියන එකයි සමද. මේ දෙකේ වෙනසක් මොකද? මේ දෙකේදී දකින්න එක දෙයක් තියෙනවා. සෑම ද්‍රව්‍ය වාස්තුවකම තියෙන මත එක සමාන නැහැ. යම් කිසි මතක් ප්‍රමාදයට හේතු වෙනවා නම් මෙන්න මේක දිනා මජ්ජ ප්‍රමාද ප්‍රමාදයේ දිහි වෙන මත දැන් බීමත්තමට පුද්ගලයන් ශාරීරියංගේ උත්තේජනය කාමයේ පැත්තටයි එරණ ද්වේෂයේ පැත්තට මේ දෙකෙන් ශරීර උත්තේජනය ඇති කරනවා මනස ක්‍රියාත්මක කරනවා දැන් විද කාලේ නම් දුක් කර කියලා කාලේ හැම කී පිහින් ඇදියා නද මිනිහට දැන් මේක වෙනසක් දකින්නේ නැහැ එහෙම එකක් වෙලා තියෙනවද රෝ හැබැයි මට ඔක දෙක කතා කරන්න ඕනේ මෙහෙම බෑ මම පොඩ්ඩක් ඉන්නම්කෝ කියලා ඌ පොඩ්ඩක් දාලා ඉදින් කතා කරා නෑ පොඩ්ඩක් හිටහකෝ මට ඔක කතා කරන්න බෑ මම දුබ්බර කැලල කාලේ ඉන්නම් ඒවත් එක දෙකක් තියෙනවා දැන් අහන්නවත් නෑ නේද මෙහෙම දෙයක් මේ වෙනස අපි දකින්න ඕනේ මොකද බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දුන්න චක්‍රය යම තෝරා ගන්න ක්‍රමය ඒක තමන්ම දකින්න ඕනේ තමාට මේ තුලින් ගත්තාම තමාගේ මනසේ වෙන්නේ මොකද්ද රාගයට ද්වේෂයට මෝහයට වැටෙන පැත්තෙන් කොයි එකටද යන්නේ දැන් අකුරු දැන් කෙනෙක් නිදිමතෙන් ඉන්නකොට ඉස්සර ගන්න පොත්පත් ලියුවාය හකුරු කා උණු කෝකිද මේ බීබීබී කියලා අවිලිස් දිනක් අය ඒ කියන්නේ යා පොත් ලියන්න ගියාම මේ කෝපි උණු කෝපි අරගෙන හකුරු කෑල්ලක් කාලා උණු කෝපි එක බිවරපස්සේ ආයෙ පානවා නිදිමත නැහැ ඊට පස්සේ යාම කියන්නේ හොඳ තව කතා බහ කරනවා පොත් ලියනවා ආරම්භය කරනවා ඒකලා ලේකකෙක් පිළිවන් දීපු කතාවක් තියෙනවා මෙන්න මේ වගේ. එතෙන්දී අපි දකිනවා උත්තේජනය කියලා එකක්. මේ උත්තේජනය කියන එක අපිට ප්‍රමාද වෙන පැත්තට දෙන්නේ මත. දැන් තේකක් බිව්වහම නිදිමතේ ඉන්න මිනිහා තේකක් බිව්වහම ලැබෙන උත්තේජනය. ඒක මත් වීමක් නෙමෙයි. මේ උත්තේජනය කියන එක මේ යම් කිසි කෙනෙක් ප්‍රබෝධය මත කරන දෙයක් වෙනවා. යමකින් ප්‍රබෝධය මත වෙනවා නම් ඒක සීකල්පනාවට බාධාවක් නෙමෙයි නා. නිදිමත නැති කරනවා නා. ඇකලු මානසිකත්වයෙන් එඳ කය ප්‍රබෝධ කරනවා නා. ඒක අපිට ආධාරයක් මිස ඒක මතල සම්බන්ධ එකක් නෑ යම් මතක් වැරදුනහම ප්‍රමාදය ඇති වෙනවා නම් ඒ කියන්නේ අප්‍රමාදයෙන් නෙම පාප පැත්තට නැඹුරු වෙනවා නම් ඒ පැත්තන ඔහුට මතුවෙන්නේ හේතුවෙන් ඒක ප්‍රමාදයි අන්නේ ප්‍රමාදයේ හේතුනේ යම් මතක් ගන්න නම් ඒවයි මජ්ජ කියන්නේ දැන් මත් කියන ඒවාට වැටෙනවා දුම්කල මත් වෙනවා කියලා කියන එක වෙරි වෙනවා කියන එකයි දෙකක් දැන් දුම්කල ගාලා වෙරි වෙන්නේ නෑ අරක බීලා සා බීලා වෙරි වෙනවා මත්යන් බීලා වෙරි වෙනවා මත්යන් බීලා මත් වෙනවා කියන්නේ නෑ අපි කතා වෙන්නේ වෙනසක් පේනවා මෙතන. වෙරි වීමයි මත් වීමයි දෙකක්. දැන් මත් වීම කියන්නේ රාගයේ මත් වීම, දේශයේ මත් වීම, මේ ආදි වශයෙන් මේ සත්විද මානිය කියලා එකක් තියෙනවා මත් වෙන ක්‍රමයක්. අන්නේ මත මීට වඩා බලවත් දෙකක්. ඒ බුද්ධිය පාප පැත්තටද දපනවා. තරුණ මදී මත් වෙනවා, ආෝග්‍ය මදී මත් වෙනවා. ඒ වගේම මේ නිල බලයෙන් මත් වෙනවා, ධන බලයෙන් මත් වෙනවා, කුල බලයෙන් මත් වෙනවා මෙහෙම එකක් තියෙනවා. මෙන්න මේ මත් වීමත් ප්‍රමාදයේ හේතුවයි. ඒ කියන්නේ මේ බුද්ධිලා මේ ලෝකේ තානාන්තරයක් අරගෙන ඒක වැඩිලා හැදිලා අනික් අයට තමයි මම ලොකුයි කියන මේ මානසිකත්වයක් උදා කරගෙන මෙන්න මේ தත්ත්වෙ පිළි ලෝකේ අපහත් කරලා තමයි උසස් කරලා ගන්න මානසිකත්වයක් ඇති කරගන්නවා
මෙන්න මෙබඳු මත්වීමක් තියෙනවා. මෙන්න මේ මත්වීම පාපයහා මුල් කරගත්ත ප්‍රමාදයට හේතු වෙන එක. මේ දුංකලහ සම්බන්ධව ඉතින් අපි අපි අධ්‍යක්ෂීම් රකින්න ඕනේ. එහෙම මත්වීමක් එකේ තියෙනවා. දැන් ශරීර වලට යම් කිසි පුද්ගලයෙගේ නානා ප්‍රකාර විෂදේවල් ඇතුල් වෙනවා. ඔව්. දැන් සිගරට් බීම, දුම්බී, දුම්පානය ආදීදී තිබෙනා වූ දේවල් තියෙනවා. මේ ශරීරයේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ප්‍රතිශක්තිකරණයේ කියලා දෙයක්. මේ ප්‍රතිශක්තිකරණයේ තියෙන අදුවැඩිතාවය අනුව තමයි යම් දෙයක තිබෙනා වූ මේ ශරීරයේ මේ අහිත හෝ හිත ඇති වෙන්නේ. දැන් සමහර වෙලාවට අපිට අපි දකින්න එක පැත්තක් තියෙනවා. ඒක අපි නවීන විද්‍යාවෙන් කරව පරීක්ෂණවලදී සමහර දේවල් අපි විසයි කියලා අයින් කරනවා. ඒක විසක් තියෙනවා. දැන් ගංජාවල විසක් තියෙනවානේ. ඒකේ තිබෙනවා විස බලපුවාම ඒකත් වැඩිනොත් එහෙම මොකද දැන් මෙහෙම කියන නාස අග්ගින් වා විසං වා සත්තං වා තමති. දැන් මේ මෙත් පදන කෙනෙකුට තිබෙනවා විස වර්ග පවා මේ නවත්තන මෙලකන ශක්තිය. දැන් මේ වගේ ශක්ති විශේෂ තියෙනවා වස විස වදින්නේ නැහැ. ඒ කියන්නේ යම් කිසි දෙයක හොඳ හරියක් තියෙනවා නම් ඒ හොඳ හරිය ගන්නවා නරක හරිය වදිනවා. ආයුර්වේද පෙස්තුවට කලම් කරලා ගන්න දැන් ගන්නේ. ඔව්. මේක වෙන මේක. ඒක ළමයි. නමුත් මේක පාලනය කරන්න බැහැ. ඔව්. දැන් අපි මෙහෙම දකින්න ඕනේ. හරියට අහිත කරගන්න. දැන් ශරීරයට අහිත කර දේවල් අහිත කර ආකාරයෙන් බලපාන පැත්තක් තියෙනවනේ. ඉතින් අපිට අත්දැකීම් වලින් දැනගන්න ඕනේ මේක අහිත කර වෙන්නේ කොයි කොයි ආකාරයෙන්ද. යමක් අහිත කර නම් ඒක බුද්ධලයාට යම් කිසි ආකාරයක කායික මානසික අවදයක් ඇති කරනවා නම් ඔහු වේග නොවැළඳිය යුතුයි. දැන් මොන දේ කරේ හැම දෙයකම මෙහෙම පැත්තක් තියෙනවා. සියල්ලන්ටම මේක අහිත කර වෙලා නැහැ. කෙනෙකුට අහිත කර වෙලා තියෙනවා. දැන් සමහර ආහාර වර්ගත් කෙනෙකුට අහිත කර වෙනවා. දැන් අන්නාහි කියන જાතිය කාබුහාම සියල්ලන්ටම ඇඟේ විවිලිය එන්නේ නැහැ. සමහර කෙනෙක් විවිලි වෙනවා. හරක් මස් කාගුවාම හැම වෙලෙම පළු මතු වෙන්නේ නැහැ. සමහර කෙනෙකුට පළු මතු වෙනවා. දැන් ඒ වගේ තියෙනවා ශරීරවල තියෙන ස්වභාවයන් තියෙනවා. ඒ බුද්ධිලයට ගැළපෙනවද නැද්ද කියන එක ඇති වෙන මේ ඇති වෙන පත්‍ය තුලින්. එතනින්මයි ඒක නිගමනය කරගන්න ඕනේ. මොකද සියලුම දේවල් විස නැති දේවල් කියලා අපිට එක මාත්‍රම නිගමනය කරන්න බෑ. දැන් අපි හිතමුකෝ දැන් මෙහෙම දෙයක්. දැන් සතුන් කොකු දැන් වෛද්‍ය විද්‍යාව පෙන්වන්නේ සෙරෙප්පු දාගෙන ඇවිදින්න. මඩවලවල් කුණුවලවල් වලට යන්න එපා මොකද කොපමණ ආදිවන්නා සත්තු ඇකට ඇතුළේ එනවා මේ වගේ විශේෂ වෙනවා දැන් මේක අපිට අපි වෛද්‍ය විද්‍යාවේ වෙන අනුමත කරපු ක්‍රමයක් දැන් මෙතෙන්දී අපි ලගිනවා මේම දෙයක් දැන් ඒ විදිහටම සෞඛ්‍ය ආරක්ෂාවෙන් හදපු පුංචි ළමයෙකුයි ඒ වගේ මේ ගමේ වල කුණුපකි කකා ඉන්න නිකන් කීගෙන කොල්ලෙකුයි මේ දෙන්න අපි ජීවිත දෙක බලනකොට අර කුණුපකි වල කණේ වායි අතින විස බීජයි ඒවා පිරිච්ච දේවල් තමයි පරිභෝග කරන්නේ නැව දැන් බලපහ ඔවියන්ගේ තියෙන එක ප්‍රතිශක්තිය නෙමෙයි දැන් ළමයා හොඳට හදපු සෞඛ්‍ය සහගතව හදපු ළමයා 1000ක් එහෙම ගාවත් ඒ ළමයා ඉස්පිරිතාල ගෙනියන්න වෙනවා. මොකද හේතුව? ඒ ළමයා ප්‍රතිශක්තිය දෙන මාර්ගයේ ශාරීරික ප්‍රතිශක්තිය නිකුත් කරන ක්‍රමයේ ඇරෙන්න බාහිරින් රැකවන්න ක්‍රමයේ කරන මේ සෞඛ්‍ය ආරක්ෂිත වශයෙන් ඒ ළමයා හදනවා. හැබැයි ඒ කාරණේ වුණාම එක දෙයක් වෙනවා. ළමයාගේ ඇඟ ඇතුලේ තිබෙනා ප්‍රතිශක්තිය වර්ධනය කරන ශක්තිය ඒ ළමයට නැගෙන්නේ නැතුව යනවා. දැන් අපි සමහර මේ වසූරිය වැනි මෙයාට විදින්නේ ඒකෙම විස බීජයේ මර්ධනය කරලා ඒ විෂ බීජය මර්ධනය කරලා තමයි විදින්නේ. අස්සයාට විදිනවා ඒක විදිහම අස්සයාගේ ප්‍රතිශක්ති දක්වන සතිය. අස්සයාගෙන් යම් විදිහ හොමෝනයක් හරි ඉන්නලා ඒකෙන් ඉන්ජෙක්ට් එකක් විදිහම මේකේ තියෙන වර්ධනය කරපු විෂ බීජය. නමුත් මේ විෂ බීජය මර්ධනය කරපු එක දුන්නාට පස්සේ ශාරීරියේ තියෙන ශක්තිය මර්ධනය කරපු විෂ බීජය මර්ධනය කරලා බලනකොටම ඉබඳු මහ විෂ බීජයක් ආවත් මැඩ පවතින ප්‍රතිශක්තියක් ලබනවා. මෙන්න මේක තමයි රෝග නිවාරණය කර ගැනීමට දෙන ඒනත් ක්‍රමය. දැන් මෙතෙන්දී අපි හොඳටම දකින්න දෙයක් තියෙනවා මේ ශාරීරිය තුල තියෙන ප්‍රතිශක්ති කරනසක් දෙයක්. මේ ප්‍රතිශක්තිය නැගිනවන යම් කෙනෙක්ගේ මේ වෙලාවේදී ඒක අපි විසින් බේරිනවා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඔය අහිපුන්ටක කියන පොරදක් කියන නයිනන්ටවල ජීවත් වෙන කොටස. මේගොල්ලන්ගේ මම අහලා තියෙනවා එක තරම් ක්‍රමයක් මේගොල්ලෝ කරන එක. මේ පාසානන් කියන්නේ ලොකු විස జాතියක්. මේ පාසානන් කැවැල්ලක් ළමයා උපන් දවස්වල බඳිනවලු අර ඉන්න තැන කිට්ටුව මේ සාමාන්‍ය හුලගෙන දුරකින්. ඊට පස්සේ ටිකෙන් ටික මේ ළමයාගේ නාහිත කිට්ටු වෙනකම් මේක ලං කරනවා. හදිය සතිය සතිය හදිය ලං කරනවා. එහෙම ලංකාව අල්පෙනිදි දුරතරම් ප්‍රමාණයක් විලමෙන කවනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමී මේක එක්තරා මදට යටතරම් ප්‍රමාණයක් කවුවත් විස නැති වෙන්නේ විලමෙන ප්‍රතිශක්තියක් ඇති කරනවා. ඊට පස්සේ හදිසියේ නයිකාවට විස නැහැ. පරමේකාවට ඊළමෙන් විස නැහැ. ඒ වගේ දින එක්තරා ඖෂධීය ක්‍රමයක් ඒක. ප්‍රතිශක්තිකරණය කරන ක්‍රමයක්. දැන් මෙන්න මේ වගේ අපි ළඟ තියෙනවා ශාරීරියේ නැගෙන ප්‍රතිශක්තියක්. මෙන්න මේ ප්‍රතිශක්තිය ප්‍රබල වුණාට පස්සේ යම් කිසි කෙනෙකුට අන්න ඒකෙදී ওই විස දේවල් කියනවා විස නැති වෙනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. දැන් සයනයිඩ් කියන්නේ ලෝකෙදින උග්‍ර කර්ම විස. මම අහලා තියෙනවා මේ ඉන්දියාවේ තිබෙන එක්තරා යෝගියෙක් ඩ්‍රෑම් එකක ප්‍රමාණයක් පානය කරලා කතා කර කර ඉන්නවා. ඔයාගේ බඩට තියෙන විස ඉන්නේ. ඇඟට විස ඇතුළු වෙන්නේ. මොකද අර බුදුරණන් වහන්සේ බෙලා තියෙන නාස අග්ගින් වා විසං වා සත්තං වා කමත කියලා වදිනේ. කමත කිය. මොකද කඩුවකින් කැටුණත් කැපෙන්නේ. විස දුන්නට පිට්ටුවර පිච්චෙන්නේ.
මෙන්න මේවත් එක්තරා ප්‍රතිශක්තියක් අර භාවනාමය වශයෙන් වැඩෙනවා ඒබඳු වැඩෙන පුද්ගලයාගේ විස විස ප්‍රතිශක්තිය ඒවා සාමාන්‍යයට විස වුණාට එයාට විස වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා ඒ ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි අපි බාහිරින් එන ආපදාවල් නැගින්න අපි අභ්‍යන්තරේ ආරක්ෂා කරගන්නේ අනික තමයි අභ්‍යන්තරේ නැගින ප්‍රතිශක්තියෙන් බාහිරයට ප්‍රතිචාර දක්වන්නේ ක්‍රම දෙකක් ඔය සිංහල භාවිතයෙන් निगमनीय करेंगे महत्या यमा प्रतिशक्ति आम के लिए लगा बोला क्रम देखिए कोई क्रम हर प्रतिशक्ति है नगे माना मैं क्रम देखिए प्राप्त है आपने भी मैं प्रतिशक्ति नैतना कमाई वही क्रम देखिए को खाली का उपयोग करेगा दो एक ऐतवासी में फाउकी हम बांध दिया अखबार यह मैं देखने में एक तीन होनी था तमाम दाखिल दो दिया देन आप दाखिल नैत एक मामा किया ना मैं हाथ रफा हुए तीन वैसे घास करना යම් කිසි කෙනෙකුට සර්වේ දෂ්ට කළොත් මේ දෂ්ට කරපු වෙලාවෙදී මෙන්න මේ හතර පහ බුලත් කුලේ අගමුල කඩලා ඔය හතර පංගුව කටේ දාලා හපලා සුලැඟිල්ලයි වෙදැඟිල්ලයි මැද්දේ ගිය හදේට කෙලපාරක් ගහනවා අර කාපු දෙන්නට විනාඩි 5 පස්සේ විසේ ඉවරයි ඕන කෙනෙක් ඔක් පරීක්ෂා කරලා බලන්න මේ සුලැඟිල්ලයි වෙදැඟිල්ලයි මැද්දේ මෙහෙම තියෙන තමයි කෙලපාර ගහන වෙලේ බුලත් දෙලා කාලා හදිසියේ නායකයාණන් මිනිහවර මැරෙමින් ඉන්න වාරාන්තික වෙන්න මිනිහට වෙයි කෙලපාර ගැහුවා තුම්පාර ගැහුවා විනාඩි 15ක් යනකොට නයි විසේ ඉවරයි මේ ලෝකෙ මෙච්චර හොයගෙන නැති නමුත් අදුරු වේත හැය මේකට දුම් කළ අවශ්‍යමයි මේක විශේෂයක් තියෙනවා විසමරණ ශක්තිය මේ හතර පහම වෙදෙලා විසමරණ ශක්තිය දැන් මේක කරලා බලන්න මොකද මම ඕක කරලා බලලා බොහෝ වයිට කියලා කීපය කරලා බලලා වෛද්‍යවරුලාට ඒ රෝගියා එක ගිහිල්ලා රෝගියා නැහැ මොකද දැනගන්න एक अवस्था पोलन के लिए क्रम करना मुझे बस एक वेदगम वैद्य वेद हाथी वेद हाथी आम किसी विधि आगे परिसर के खापुले फोल खापुले का हता हता बहार दी नी हता खापुले हता बैठना देखा हता बैठो मारा नहीं ඒ වෙලම හත්යගෙන මොනවා කිව්වා මම පිළිගන්නේ නැහැ මේක හරි මේ කාලා තියනවා කියලා. දත් තුනකුත් වැඩිලා වුණා. ඒතර එයාදි හොඳටම දැකලා. එයා නමුත් එයා කිව්වේ නැහැ මෙහෙම ප්‍රති මේ කෙමක් කරා කියලා. මේ වගේ ක්‍රමයක් කරා කියලා. අර වෛද්‍යවරු දැක්ක මේ බල්ලකට ඇඟේ විස නැහැ. එයා කියනවා වෙන්න බෑ කවදාවත්. පොඩි විසක් හරි තිබුණා මේකට අහු වෙනවා. මේ පොල්ලි රෙපියක් හරි ඇයි නැති? ඒතර පොල්ලි රෙපියක් හරි තියෙන්නද කියලා එයා නිගමනය කළා. දැන් ඔය වගේ වයින් මේ ගත් එකක් නෙමෙයි බේතෝල්ට ගන්න දේවල් ගැන අහනකොට අපි කතා වස්නා ජීවක වේද මහත්යාට කිව්වල් වේතකට නොගන්න එක දෙයක් හොයා ඉඳ කියලා. එයා අද්දක වනවන ආව. මොකද හේතුව මේ ලෝකේ වේතකට නොගන්න කිසිම දෙයක් මට හොයා ගන්න බෑ. එයා ඒ සියල්ලම පුරුණු දැන ජීවක කියන වේද සමතුල දුන්නෙත් ඊට පස්සේ යාට. එකෙනේ දෙකක් හොයාගෙන ආව, එකෙනේ තුනක් හොයාගෙන ආව, එකෙනේ හතරක් හොයාගෙන ආව මේ විදිහට ගෙන ආව. එහෙනම් මේ දෙන්නේ. ඉතින් අපිට උගන්ලා තියන්නේ ඔබ හන්තිලා මෙන්න මේ විදිහට. මේ වේද ගන්න හවල් වෙන්නේ ඊට. ඉය දන්නේ තුරු ගණන් තියෙනවා. ওই විදිහේ ඔක්කොම අයින් කළා. ඉතින් අන්න ඒ වගේ තියෙනවා. නොයේ බෙහෙත් වර්ග වලට ගන්න දේවල්. අපි ආනි පැරන්නෝ මේක අරන් තිනවා කොයි කාලෙන්ද කියලා අපි බැලුවොත් අපි දැනගන්නේ ඉතිහාස කතාවකින් හෝ අපි දන්න කතාවකින් මේ අහවල් කාලේ පස්සේ දුම් කර අරගන්නේ කියලා. මේන් හැදයක් අපි දන්නේ නැහැ. නැහොත් අපේ පැරණි කාලෙන් තිබිච්ච ශාස්ත්‍රය තමයි, වේදත් තමයි. ඔය බුලත් කුවා කණු දුම් කරගෙන හතර පංගුව අපේ සිංහල මිනිසු ඔඩොක්කේ දාගෙන කැලේ ගියේ. කාලා ගියේ ඕකට. ඒ විලාසෙ මොකද කරන්නේ හදිසිය සර්පේ කෑවොත් එකෙනෙම සමාන නම් තමාවෝ තව කෙනෙකු ඩක් ගාලා කියලා පාරක් ගන්නවා ඒ විදිහ ඔක්කොම ඉවරයි ඕක හරියට අධ්‍යක්ෂකයන් සහිත බේතා ඔය ප්‍රචාරය කරන්න කියලා දුන්න දෙය ඔය කරලා බලන්න ඔය හතරේ තියෙන වටිනාකම තේරෙයි ඒක විශේෂයක් තියෙනවා විශේෂ විසනසනවායි කියන එකත් ඔතන සිද්ධ වෙනවා එහෙම නතාවක් තියෙනවා ඉතින් මේකද අපි දකින්න ඕනි යමක් ඇසුරු කිරීමේදී අපිට අවද බව පේනවනම් ඒක අපි අත්හැරිය යුතුයි. ඉතින් අන්නාදි කණේක සියල්ලෝ අත්හැරිය යුතු නැහැ කටියට පළු මත උනා කියලා. කටියකට ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.
ගැළපෙන කට්ටියක් ඉන්නවා විරෝධන කට්ටිය. ඒ අයට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේ යම් යම් බෙහෙත් වර්ග තියෙනවා කෙනෙකුට අගුණයි. කෑම වර්ග තියෙනවා කෙනෙකුට අගුණයි. කෙනෙකුට අගුණයක් නෑ. ඉතින් කෙනෙකුට අගුණ පුරුණ පළියට සියල්ලම අත්හැරිය යුතු නැහැ. අගුණ දෙයක් තියෙනවා අගුණ දෙය අත්හැරිය යුතුයි තම තමා. භාවනා කරන යන විට කායික සෑහලුවක් දැනෙන පටන් ගන්නවා. ඉත සම්සුන් දෙන බල වෙන. ඒක සමහර අවස්ථාවල කවුරු හෝ ළඟට ආවවක් දැනෙනවා. ඇස්සර ගන්න දෙයක් දෙනවා. ඉත එහෙම කෙනෙක් වෙන්නේ නැහැ කියලා ඉතින් අහනවා. දැන් මේකේ ස්වභාවය මොකද හේතුව? මේ චිත්ත ස්වභාවයේ මතුවෙන්නේ මේ චිත්තේ ගිරණ ධාරා විශ්වයක විහිදෙන. අපේ ඇහැට හෝ ඇඟට හෝ යමක් ස්පර්ශ වෙනකොට දැනෙනවා වාගේ. ඒ විහිදෙන චිත්ත කරන ඇඟහා සම්බන්ධයි. මනසහා සම්බන්ධයි. මනසේ චිත්ත කිරණවල ස්පර්ශ වෙන්නේ ඒ જાතියේ ඉන්න මනුෂ්‍ය කොටසෝ දේව කොටස ආදී ස්පර්ශ වෙන්නේ ඒක. අන්න ඒ විලාසිතේ අපි ඇතුලේ ඕව තරම් ඉන්නවා යන්නේ අපි ඥාති විදිහට ඉන්නවා අපි ගහපේ නැතුවර මනුෂ්‍යයන් ඉඳගෙන ඉන්නේ කියලා තව ලක්ෂ කෝටි ගණන් වටේ ඉඳපු. ඉතින් ඔය ඉන්න කටිය වේදනේ කරගත්තොත් ලේ බලන්නේ නැත්නම්. නොබේන්න වේගයි. ඒ කියන්නේ ඊ අනුෂ්‍යයේ ස්වභාවය ආකාරයි. විඩාකාරී ඉතින් අනුෂ්‍ය කොටස් ඉන්නවා. ඉතියේ බලියට අපි තේගොල්ලන්ගේ අපිට බුද්ධිලික බලපෑම් නැති වෙන්නේ නැහැ. හැබැයි හිමිකමක් තියෙනවා. දැන් ගෙදර අපි ඉන්න ගෙදර සහෝදරයෝ 10 දෙනෙක් ඉන්නවා කියද්දි බයෙන් දුදී. අපි දෙමව්පිය සහෝදරු ගෙදර ඉන්න අනිත් අය වැඩ විතර. පුදියවට උතුර අපි බෙල්ල දෙක ඇවිල්ලා බයෙන් ඉන්නේ අපි අපේ රුදියව. ඒක එකක් නැහැ. ඒ වගේ අමනුෂ්‍ය විදියට අපිට හරදර කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ලෝකේ ඒගොල්ලන්ගේ පරිසරයේ ඒගොල්ලෝ නොබෙන්න පරිසරයක් තුළ ඉන්නවා. හැබැයි අපි යෝගියට යථාර්ථයක් දැන්නේ නැති නිසා බැරිලාගෙන අහන්නේ දකින්නේ පටන් ගත්තොත් ඔය ඉන්න කට්ටිය යන්නේ නැහැ තියෙන්නේ. එනේ විනාඩි අපි වේචකිවි බය ගන්නට මොකෝ ඉන්නේ නැහැ බෙල්ල විදිහ ගමයි මොනවා හරි කරලා යන්න කියලා අස්සාරියක් හෙරෙන්නේ නැහැ. ඔක අනුත්තමයේ වේද පටන් ගන්නවා. ඔය භාවනා කරගෙන කරගෙන යනකොට ඒ කිරණ විදිහේකොට ඒ කිරණ කට්ටියට තමයි ස්පර්ශ වෙන්නේ උන්ගේ ශරීර ස්වභාව ඔක්කොම. ජීවු යනවා ඉනවා විදයක් යනවා ඉනවා ඒකෙ විදිහ ඉන්න ඒකේ බලු ගන්ධබ්බේ ඉන්නවා. නිමිත් ගන්ධබ්බේ ඉන්නවා. අපේ විදිහේ ආදී දැරිචයි දෙවිදී අපි ඇතුලේ ඉන්නවා. අපි කාමරේ දරවලා ඔක්කොම ඉන්නේ දැන් නම් කාරවත් දෙන්න බැරි ගැලියට උන්ට ගානක්වත් නැහැ දරවලා. ඔක්කොම හදලා උන්ට විද්‍යාසිර දෙන්න දෙන්න දුනා. සමා ඇතුලේ ඉන්න කට්ටිය ඇතුලේ ඉන්නවා. ඕම ඉන්නවා. දෙර දෙයක් නෙමෙයි ඉතින් මම කාවිලේ හොඳ ඉඳලා ටිකක් අනේ ඒක ජීවිතත් මේ හේතුවක් අපි අය හේතුවක් දුක. උන් හරි ගැම්දී ගුලත් දෙක කන්නේ නැහැ. වෙයින් බේතවස හකින්න අපේ ඇඟේ දලාව දව කාලයි නම් ජීවත් වෙන්න බලන්න. අපිට ඇහෙන දෙයක් නැහැ බයත් ඉන්නේ. ඒක කොහොමද අපි වටේ ඉඳගෙන හරි කැමති බැලු જાතියක් එහෙම කාලා අර හොල්ලන්නේ දු උදියා ගන්නවා. හරි කැමති. හොඳට ඉන්දියානකම් ඉඳලා ඇවිල්ලා රණිය අඟල් හදාගන්න තේ ඉදි දිවේ ඉඳලා කලු දිවක් ඉදියට දාලා හට ඇතුළට දාගෙන වට කාලා ඔක්කොම ලියවා. යම්දේ ඉන්දියවා කියලා. අපි දන්නේ නැහැ කිසි. මුලකේ දෙන්නා හරි යනවා. අර කෝබිලලකට පැණිවලට ඇවිත් කෝබිලලක ඇවිල්ලා කොහොමද දේවකන්දේ? අපි නොපෙන් ලෝකේ එකතරා අමුතු කරන කෝවා කියලා නේද ඒක කරකට දේවකන්. අපි දකි. මේ අපි හරිද කරන්නේ ඇතුළේ උන් කාලේ යනවා. ඒව අවස්ථාවක් තියෙනවා. මේ ඉන්න අපි ශාරීරියත් මේ පේනේ පණු ජීවත් වෙනවා වගේ අපි අසුරුකලයක පණු වෙන්නවා කියලා කතාවට කියනවා. උන් අපේ ඇඟේ තියෙන එකම කාලේ උන් ජීවත් වෙනවා වගේ. නොපෙන් ලෝකේ බඳු විතරා කොටසක් අපේ ඇඟේ තියෙන දේවල් උරා බීන ඒවලේ කාණ. ඒකත් දෙය මේ උරාගෙන ඉඳන් ඒකින් ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ බෙරේතියා වගේ බෙරේතියා ඉන්නකම් පිටු වෙන්නේ නැදේ ජරාවට ඉන්නපා යකො. ඉලක්ක නිගත කියනවා. මොනවා හරි කෑම බුලත් ඉරහේ කාපන් ඒක කඩවලලා ලාපන් මේ වගේ කියනවා. ඒ කියන්නේ හේතුවකදී ආදි ආදි කරන්න ඕක දැකපු අයගේ හෝ අහගෙන තිබුණා. අහගෙන තිබෙන නිසා පරිස්සම්. මේ ඔයගාදී අපි ගතියේ ගතිය සම්බන්ධ වෙලා හිටියොත් උන්ට හිමි යකි ලෝක ස්වභාවයක් ඇද්ද? අපේ ශරීරය දේශ ස්වභාවය අරන් ගන්නවා. එහෙනම් වාසිකයෙන් කුපිත වෙලා යම් කිසි විලාක බඩය ජීන්න මේ කාකාර කටේ යමාරු, ඇඟේ යමාරු මට ගන්නත් ඉඩ තියෙනවා. සුවාලය කරින් මේ හදනවා අපි දැනතර ඕක අස්තිරින් ගගෙන ඉන්නේ. ඒකවත් ඒ වෙලින් නම් එකක් කරනවා. අනවත් අපි දන්නේ නැහැ කවුරු ගන්නද. එහෙම කොහොමද කියන්නේ? ඇයි යම් තරම පිළිසිදු ඉන්න කියන්නේ? ඒකත් එක්තරා හේතුවක්. කාර්ලා කෙල්ටියක් ගහලා ඉන්නේ අපි අංගන්නේ. ඕක වට කරගන්නවා කෝටි ගාන කවුද? ඒක උන්ගේ ආහාරය. මේ හැම ලෝකයක් අපි නොපෙන්නේ නැහැ පේන්නේ. ඉතින් මෙවන් නොපෙන්නේ ලෝකේ එක්තරා මට්ටමකදී පේන පටන් ගැනීම ආරම්භ කරනවා මේ සමාජය වෙලා එනකොට. මොකද මේගොල්ලෝ අරමුණු වෙන්නේ ඇඟේ විහිදෙන කිරණත් එක්ක සම්බන්ධයෙන් ඒ කිරණවල ඇති වෙන්නේ ඒ ප්‍රතිචාරයෙන් තමයි අපි දැනෙන්න පටන් ගන්නවා.
ඉතින් අපිට දැනෙන පටන් ගන්නවා කවුරු හරි පිටස්සරහින් පිටිපස්ස දැක්කේ පැත්තකට ලැන්දලා යනවා වගේ හුස්ම ගන්න සද්දේ වගේ. ඕක ඇහින්න පටන් ගන්නවා. ඒක බලලා ඇස්සල බලන්න හිටියා. බලනවා කවුද? ඉතින් එහෙම යා මේ මුල තියෙනවා. මේවල මොකද වෙන්නේ? අර භාවනා කරනකොට කියන සුදු කිරණ ධාරාවල එනකොට. අර අඳුරු කිරණ තියෙන අමනුස්සෙන්න අර වරමිදාල ඉන්නේ නැහැ ඔය පහර. මුන්ට ඉන්න බැරි වෙනවා. සමහරවල් මරාල දිහා බැහැ නැහැ දැන් දුවනවා. අපිට ඒක දිවකන් දිවකන් ලබන්නේ මේ සුදු දිනන. ආරම්භයේදී එක පාඩ ඇහෙනවා නම් සම්පූර්ණයි. කවුරුහරි ළඟදී කෑම හරි ගියාවා. යටි ගිරිය කෑ ගැහුවා. කුසියේ පැත්ත කෑ ගැහුවා. ඔබ එක එක පැති වල කෑ ගැහුවා වගේ එහෙම ඇහෙනවා. අදි සම්දි වගේ එහෙම. ඒ භෞතික අදි සම්දි නෙමෙයි. මනසට දැනෙන අරුණි ඒ ලෝකේ ක්‍රියාකාරක සත්‍ය. ඉතින් එහෙම ඒවා අයිනවා. ඉතින් මුලදී ඔය ආවට පස්සේ දකින්න මෙතන සාමාන්‍යද? ඊට පස්සේ අපිට අර ගෙදර නවෝදේ නවෝදේ ගොඩක් ඉදියක් බයෙන්ද මුලියා ගන්න පුළුවන් වගේ අපි ළඟ ඉන්න අපේ ඉන්නකන් අපිට ගානක් නැහැ අපේ වැඩේ. ඊට පස්සේ ප්‍රශ්නයක් නැති වෙනවා. එහෙම එහෙම හුරු වෙනවා. එහෙම ඇදුවම ඉතින් අනික එක මනස ඔරොත්තු දෙන්නේ. එකපාරට මනස ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ ඇතුලේ බය කම්පණය ඇවිදින්නම් ඒකේ ඔරොත්තු දෙන ප්‍රතිහාරය ප්‍රතිශක්තිය අපේ නැගින්න ඕනේ. නැගුණාට පස්සේ ඒ සද්දය එනවා අපේ බයත්. ඉතින් එහෙම ක්‍රමක් කරමින් හුරු වෙනවා. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොයි වෙලාවකත් ඒ වෙලාවදී පැනලා ගියේ නැහැ මම කිව්වා. එහෙම අවස්ථාවක් තුලදී සක්මන් කරනකොට එහෙම එකක් ඇති වුණා. මම ඒ සක්මන් කරපු දෙන විදිහට ඒ බයත් ඇකිටි අතරේ තමයි ඉඳි සක්මන් කරන්නේ. ඉඳගත්තු දෙනකෙවි බයත් ඇකිටියක් ළඟින් ආවා. ඒ ඉරියව්වේ පැනලා දුන්නේ නැහැ. එතරම් ඉඳගෙන ඉඳි කරගන්න. එතන තමයි ඉහ අත්‍යහය. මේ වගේ අද්ද ඇහෙන්දාල් ගිහ බල ගොනම් වලකොට. ඒක ගහගේ මීච්ච දර කැලලක් වගේ. එහෙම ඉවතලා. ඒක සතියෙන් දුවන. ඒකත් මම දැකලා මොකද්ද කියලා දැනගෙන තමයි ඉතින් අපි ගිහන පරිසරණ කලේ ගිහාරේ පරිසරණ සුත්‍රයෙන් අයිය පරිසරණ සුත්‍රයෙන් විග්‍රහ කරනවා සමාධි වඩනකොට උන්වහන්සේ බෝධිලින්ද වෙච්ච අද්දැකීම. සමහර අවස්ථාව වෙනකොට හදේක කියලා දුවලා තියෙනවා. මේ ලෝකයා ඒ වගේ අවස්ථා හැවදෙනවා අමෘතියෝ කියලා. ඒවා එහෙමම දැක්කා. අමෘතියේ කියන අමෘතිය හැටියටම දැක්කා. ඒ බය අත්හැරගෙන බය ඇති කරගෙන තමයි ඉතින් ඉන්නම බල වෙන්නේ. මේවයි ඒවා ඉන්නේ නැතුව යන්නේ. එහෙම එනවා ආවලේ කරන සම්බාරය. එහෙමයි වැඩි වෙන්නේ. ඒක මේ අපි අනුගමනය කරන ගමකේ කුඩා වැඩක්. ඉතින් අනිකායට විද්‍යානහසේ පාරිතා ගුණය නිසා ඒ හැක්තිය ලැබෙනවා අනිකායට එහෙම. ඒ වගේ මාර්ගයක් තමයි උදාකර ගන්න බැහැ. ඊට අයයට බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අනුභානුස්සති, මන්නානුස්සති කියන්නේ හතර. හතර කර්මස්ථාන ගැළපෙන ආකාරයෙන් ආපහු වරන් විග්‍රහ කරනවා. බයත් ඇති ගැනීමක් කරනවා වෛරකෝල ඇති කරන යම් කිසි මානසික අත්‍යක් ඇති කරන විදිහට අමුතු කොටස් ඉන්නවනම් මිත්‍යානුසතිය වරන්. ඒ වගේම ධර්මපත්තියේ ශාසනයකදී පැහැදිලිව අලුවක් තියෙනවා බුද්ධානුසතිය වරන්. කාගාදී කෙලෙස්වල යනගතයක් තියෙනවා අසුභානුසතිය වරන්. ප්‍රමාදයේ ඉන්නා පස්සේ බැලියගේ තියෙන මන්නානුසතිය වරන්. මේ සතර කර්මස්ථාන මුල්තරේ තමයි ගැළපෙන අවස්ථාවේදී සිහි කරමින් මනස දීවිවක් කරගෙන පුරවද කරගෙන මාගේ අවශ්‍ය කර්මස්ථාන වල මොකක්ද වෙන්නේ? ඉතින් ඒවා අපි ඒ ආකාරයෙන් දැනෙන්න කරන්න ඕන. ඉතින් අපිට බය ඇති වෙන වෙලාව, අපිට අදායක ඇති වෙන වෙලාව, ඒවා අපිට අනික් අයට කියා දෙන්නේ නැහැ. ඔය නැගුණ බය ඇති වෙනවා දැන් මේක වලපන්. ඒක කියන්නේ නැහැ අපි ගුරුවරු නැහැ කවුරුත් පැත්තකට ගියා අනුකු ගහන්නයි. ඉතින් බුදුයාණන් වහන්සේ දේශනා කළේ තමාම ඉතන තේරුම් ගන්න. මාර්ගයම ගන්න. අහලා ප්‍රමේ තේරුම් ගන්න. තේරුම් ගන්නේ මේ තේරුම් ගන්න ක්‍රමයට අනුකූලව වැඩි කරගන්න. මනසින් වුණින් ඉඳ ඉගෙන ගන්න. ඒකමයි එයා තමයි මේ ශාසනය කිව්වේ ඒ ප්‍රඥාවන්ත සායන් ධම්මෝ කිව්වේ ඒකයි. මේ ධර්මයේ ප්‍රඥාවන්තයද කිව්වේ ඔබට. මේක අපි අපිට දකින්න ඕනේ.